නායක හාමුදුරුවෝ බෝමළුව ඇමදුවා ඔන්න පුණ්‍ය සංස්කාරය පොඩි හාමුදුරුවෝ අසතුටු හිතෙන් ඇමදු බෝපත්තික අයින් කළා අයින් කළේ ළඟ ගලාගෙන යන ගංගාවට දැම්මේ නායක හාමුදුරුවෝ තමයි නියෝග කළේ පොඩි නම අරන්දා නමේක කියලා පොඩිනම මුරණ්ඩුයි පොඩි පොඩිනම තරහෙන් හරි අර බෝපත් අයින් කරලා ගඟට දාලා හිතුවා ගංගී රැලි නැගෙන්නා වගේ අන් අය මැඬ පවත්වන නුවණකින් ඉපදේවා දැන් නායක හඳුරන්න ඇහුණා නායක සන්නන්ත කල්පනා කළා බෝපත් අයින් කරලා පොඩිනම මෙහෙම පැතුවා නම් මොහොතකට නිවන අමතක වුණානේ කාශ්‍යප බුද්ධ ශාසනී සංඝයා පැවිදිනේ නිවන් දකින්නේ මොහොතකට අමතකුණානේ අර ප්‍රාර්ථනාව ඉදිරියේ ඒ ස්වාමීන් වහන්සේ පැතුවා මේ රැලි වෙරළෙන් අවසන් වෙන්න වගේ මොවුන්ගේ සියලු ප්‍රඥා වාද ප්‍රභේද වාක් ප්‍රහාර ඥාන ශක්ති මා ඉදිරිය අවසන් වේවා බෝමළුවක් ඇමදූ කර්මයත් එක්ක විඥානය කර්ම ශක්තිය පිහිටි හැටි ඒ නායක තෙරුන් තමයි ඉපදුනේ නාගසේන මහරහතන් වහන්සේ අපේ බුද්ධ ශාසනය බුද්ධාන්තරයක් සසිරියන්ට උනා ඊළඟට පොඩි නම තමයි ඉපදුනේ මිලිඳු රජුරෝ දෙක්කද කර්ම ප්‍රාර්ථනා ආපු හැටි ඒද පසක තිබේවා එහෙද පසක තැබේවා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපාද අභියස දණ්ඩ නමස්කාරයෙන් වැතිරි ඒ සම්මා සම්බුදුරජුන්ට ඒ දණ්ඩක්ව සිටින සුමේද තාපසතුමන්ට සම්මා සම්බුදු විවරණ ලැබෙන මොහොතේ ඇය යසෝදරා පැතුවා මල් මිටි අටක් පුදා කර්මයක් එක්කයි පැතුවේ පුණ්‍ය සංස්කාරයක් එක්කයි පැතුවේ මොහුගේ පෙරුම් පුරණ ගමනේ පතිනී මම වෙනවා ආවේ නැද්ද අසංකේය හතර කුත්කල්ප ලක්ෂයක් ඈ තමයි පතිනී ප්‍රාර්ථනාවල ස්වභාවය බලන්න හැබැයි එක්කෙනෙක් විමුක්තියක් පතපු නිසා හරි යශෝදරා නිවන් දකින්න නෙවෙයි පැතුවේ නිවන් දකින්න බෝසතුන්ට පතිනී ඒක කොච්චර පුදුම විදිහට ඒ ප්‍රාර්ථනා බුදු කෙනෙක් ළඟ කරපු ප්‍රාර්ථනාව කොච්චර සසරට ආවද කියනවනම් එක්තරා ජීවිතයකදී යසෝදරා ඉපදිලා කලින් මහ බෝධිසත්වව මනුලෝ ඉපදිලා නැහැ එතකොට කොයි හරි දෙව්ලෝක ඉදවල ඉපදිලා දැන් මෙයා කසාද බැඳලා දරුවොත් හදලා වයසට ගිහිලා දැන් ආච්චි කෙනෙක් ඒ කාලේ ඉපදිලා බෝධිසත්වයෝ ඒ කාලේ ඉපදිලා බෝධිසත්වයෝ ඉතර බෝධිසත්වයෝ දරුණයි යසෝදරා ගොඩාක් වයසයි සසරේ ප්‍රාර්ථනාවල ස්වභාවය බලන්න ප්‍රාර්ථනාවල ස්වභාවය බලන්න දුටු ගමන් හිත ගියා තරුණ කෙනාට ආච්චි කෙනෙකුට හිත ගියා තරුණ කෙනාට හැබැයි සංසාරේ වැරදි කාමසේ වෙන යදී යසෝදරා නොකරපු උල්තමාවියක්නේ හිත ගියාට තැවි තැවි ඉන්නවා කියන්නේ නැතෝ ඊට පස්සේ පුත්‍රයාට දැනුණා මේක මහ අගබිසව මහ බිසව නාන්සිගේ අම්මගේ වෙනස පුතාට දැනුණා දැන් මහරජුරෝ නෑ මැරිලා ඊට පස්සේ පුතාට දැනිලා පුතා අම්මගෙන් මේක කොමාරි ක්‍රමවලින් අහගෙන ඊට පස්සේ රාජනීතිය බැලුවා රාජනීතියට අනුව රාජනීතියේ මහ බිසවුන් වහන්සේට කැමැති කාලෙක විවාහ වෙන්න පුළුවන් ඉදුර රාජ මහාමාත්‍යෝ නීති සම්පාදකයෝ පුත්‍රයෝ සියලු දෙනා කැමැති වෙලා මහ බිසවුන් වහන්සේට
විවාහයක් කරලා දුන්නොත් එහෙම නීති සම්මතයි. ඉතින් ඒ නීති සම්මත ක්‍රියාව මුල් කරගෙන අම්මා රැක ගන්න අම්මට දුකක් නොවෙන්න පුතා මොකද කළේ? පුතා නීත්‍යානුකූලව උත්සවාකාරයෙන් අර තරුණයාට මේ අගබිසුණාංශ විවාහ කළා. වයසට ගිහිල්ලා ප්‍රාර්ථනාව කැරකිලා පෙටි. මට හිතුණා අද කාලෙත් තියෙනවනේ ඔහොම ස්වභාවල්. ඉතින් මේ අපිට හිතෙනවා මේ තරුණ පුංචි තරුණ කොල්ලන්ට මේ වයසක කාන්තාවෝ ගැනම හිතයන්නේ ඇයි? මේ අධර්ම රාගේ විෂම ලෝභේ පෙළන්නේ ඇයි මේ හිත? හිතා ගන්නවත් බෑ තවත් කෙනෙකුට මේ වගේ චූටි කොල්ලෝ වයසක කාන්තාවන්ට අහු වෙන්නේ කොහොමද කියලා. එකට පතපු ඒවා වෙන්න ඇති. මක්කා කරන්නද යන්න වී සංසාරෙ දිගටම ඕකෙම්ම. සංසාරේ ගැන වැටහීමක් තියෙන කෙනෙක් නම් මෙහෙම ප්‍රාර්ථනා නම් පතන්නේ නැහැ. ඇයි දෙයියනේ කවුද දන්නේ ඊළඟට අනිත් එක්කෙනා මොකෙක් වෙයිද කියලා? එනවනේ පිටිපස්සෙන්. ඒ නිසා පින්වත්නි දැන් මේකට උත්තරයක් දෙන්නත් වෙනවා. මේ ප්‍රාර්ථනා වෙනස් කරගන්නේ කොහොමද කියලා. දැන් ඔන්න ප්‍රාර්ථනාවල ස්වභාවය බලන්න. දැන් විශේෂයෙන් ධාතු සෑයක් බෝධින් වහන්සේ නමක් ළඟ කරපු ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඒවා බිඳින්න අමාරුයි. උදාහරණයක් ගත්තොත් යසෝදරාවම සම්මා සම්බුදු කෙනෙක් ළඟ වැතුවා මේ බෝසතුන්ට පවන් සලසලා යන පත්නී මම. ඒ යසෝදරාවම එක ජීවිතයක පැතුවා බෝධිසත්ව එපා කියලා. ඒ කොහොමද? කලින් ජීවි එක ජීවිතයක තමන්ගේ මල්ලි වෙලා උපදිලා යසෝදරා අක්කා මහ බෝධිසත්වයෝ මල්ලි. පසේ බුදු කෙනෙකුට කැවුම් බෙදද්දි මල්ලිට ආපු ආවේගයකින් ඒ කැවුම් ටික පාත්‍රයෙන් ගත්තා. ඒත් අක්කණ්ඩි කැමති වුණේ පසේ බුදු කෙනෙකුට පුදපු දේ ගන්නට. පසේ බුදුරජාණන් වහන්සේට පුදපු පිනට පින මුල් කරගෙන පැතුවා මෙයා මට එපා. සමහර ජීවිතවල තියෙනවා පතපු දේ මේපා කියලාත් පතනවා. ඊට පස්සේ මේ වෙනකල් ජාතක කතා 500 ගානේම බැලුවත් ඔන්න ඔය සිද්ධි එකම එක තැනක විතරයි. අභියෝගේ පිණිස නුඹ මාව එපා කියනවනම් මං උඹව පතනවා කියලා ඒ ආවේගීත්ව එක කැවුම් පිදුව මල්ලි. නැම් පස්සේ බුදු කෙනෙක් ළඟ ඊළඟ ජීවිතේ කැවුම් වලට ඇති වෙච්ච අරුබුදයන් නිසා බෝධිසත්ව ඉපදුනා කැවුම් මෝනක් සහිතව කුස රජුරෝ. අක්කන් දීපදුනා පබාවති. පසේ බුදු කෙනෙක් ළඟ කරපු ප්‍රාර්ථනාව නිසා එකට විවාහ කළත් ඉන්න බෑ. විරසක වුණා. හැබැයි වින්වත්නි සම්මා සම්බුදු කෙනෙක් ළඟ කරපු ප්‍රාර්ථනාව කොච්චර බලවත්ද කියනවා නම් ඒ ජීවිතේම අවසානයේ ආයෙ එකතු වෙන්න උනා. එක ජීවිතයයි වින්ව ඉන්න උනේ. ඒ කියන්නේ පසේ බුදු කෙනෙක් ළඟ කරපු ප්‍රාර්ථනාව දෙවෙනි වෙනවා සම්මා සම්බුදු කෙනෙක් ළඟ කරපු ප්‍රාර්ථනාව ඉදිරි. පැහැදිලිද? ඉතින් ඒ නිසා මේ වාගේ හැල හැප්පින් ගොඩක් උඩ යන්නේ. දැන් මේවා අහනකොට තමයි දාඩිය දාගෙන මතක් වෙන්නේ බොලේ අහවල් තැන මෙහෙම පැතුවානේව අහවල් තැන මෙහෙම පැතුවානේව කියලා. තරුණ කමට ආදරේ හිතට දැනෙච්ච ගමන් හා හා පුරා කියලා ඈස් සමග බුදුන් වඳින්න යද්දී ඈගේ හිත සනසණ්ඩයි. ඒ වගේ පැතුමක් පැතුවේ. නමුත් ධාතු සෑයක් ළඟ පතලා තියෙන්නේ. සසරින් වෙන් වෙන්න බැරි වෙනවා.
දැන් යසෝදරා මහ බෝධිසත්වයෝම පතපතා යද්දි ඒ වගේ ප්‍රාර්ථනාවකින් අසංකේය හතරකින් එද්දි කෙසේනම් මහ බෝධිසත්වයෝ අබිනිෂ්ක්‍රමණය කළසේක්ද සසරියම කොයිතරම් ලස්සන උනත් සොන්දර උනත් යසෝදරාව අත්හැරලා තපස් රකින්න දියන්න පුළුවන් බෝධිසත්වයන්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? බෝධිසත්වයෝ සංසාරේ පතලා තියෙනවා. මට උපනෝපන් ජීවිතේ සෙනෙහස හට ගන්න එපා කියලා. බැඳීම හට ගන්න එපා කියලා බොහෝ කොට පතලා තියෙනවා බෝධිසත්වයෝ. යසෝදරා බැඳීම පතද්දී මහා බෝධිසත්වයෝ උපනෝපන් ජීවිතේ සෙනෙහස මා තුල රඳින්න එපා කියලා පතලා තියෙන නිසා මේ ලෝකෙම තමන්ට ආදරය කළත් තමන්ගේ හිත බැඳෙන්නේ නැහැ. මම කියන විස්තරේ ලොකු ස්වාමීන් වහන්සේ ළඟදී පරිවර්තනය කළ ජාතක පොත් වහන්සේගේ 44 වෙනි පොත් වහන්සේ. මේ පොත් වහන්සේ තමයි අවසාන ළඟදී පරිවර්තනය කළේ. මේ ජාතක පොත් වහන්සේගේ තියෙනවා කන්න කියලා ජාතකය. ඒ කන්න කියන ජාතකේ මේ පොත අරන් කියවන්න ජාතක කතා 44 වෙනි පොත පුදුම ලස්සනයි. පුදුම ලස්සනයි. ඒක කන්න කියන ජාතකයේ තියෙනවා මහ බෝධිසත්වයෝ සංසාරේ පතපු ප්‍රාර්ථනා. එක ප්‍රාර්ථනාව තමයි මා තුල සෙනෙහස රඳින්න එපා. මා තුල ප්‍රේමයේ බැඳීම ගැට ගැහෙන්න එපා කියලා. ඒ නිසා කොයිතරම් අනිත් අය තමන්ට ආදරෙන් හිටියත් තමා ළඟ වෙලි වෙලි හිටියත් තමන්ගේ හිත වෙලෙන්නේ නැහැ. යසෝදරා ලතාවක් වගේ එතෙද්දි මහ බෝධිසත්වයෝ වෘක්ෂයක්. බෝධිසත්වයෝ එතෙන්නේ නැහැ. යසෝදරා ප්‍රාර්ථනාවෙන් වෙලෙද්දි ලතාවක්සේ මහ බෝධිසත්වයෝ මහා අරටු සහිත වෘක්ෂයක්. සයි යසෝදරා එතෙන්න පුළුවන් බෝධිසත්වයන්ගේ බෝධිසත්වයෝ එතෙන්නේ නැහැ. ඒ හේතුවකිම ඒ හේතුවත් ප්‍රාර්ථනාවක් නෙව මහා බෝධිසත්වය පතලා මා තුල සෙනෙහස බැඳීම රඳින්න එපා කියලා. බැඳීම රඳින්න එපා කියලා. නැත්තම් අපිට කවුරු හරි කෙනෙක් ආදරය කළොත් ඒ ආදරයට සාපේක්ෂව අපිත් ආදරය කරනවා. ගොඩක් ආදරේ වෙලා මේ ආදරේ වෙන් වෙද්දී දැනෙන දුක, දැනෙන ශෝකය, දැනෙන සන්තාපය ගැන මා ඔබට අමුතුවෙන් කිව යුතුද? ඔබ බැඳීම නිසා, ප්‍රේමය නිසා දුක් විඳලා නැද්ද? ඉන්දියාවේ කොරෝනා රෝගීන් ඔක්සිජන් නැතුව මැරෙද්දී තමන්ගේ බිරිඳ උසුම ගන්න අමාරුවෙන් වෙවුලද්දී ස්වාමියා ඇව පපුවට තුරුළු කරගෙන කෑ ගහනවා, මෙයා විතරයි මට හිටියේ, මෙයා මගෙන් වෙන් වෙන්න දෙන්න එපා, ඔක්සිජන් ගේන්න, මෙයා විතරයි මට ඉන්නේ. මේ වගේ ප්‍රේමේ විලාප මැදයි අර ස්ත්‍රිය මැරෙන්නේ. ඈ ඊට ප්‍රතිබත් සිතකින් මැරිලා ආ එනව නේද මිනිස්සයා ළඟට? භයානකයි මේ සංසාරේ. භවපච්චා ජාති, කර්ම සකස් වෙන විදිහට, චේතනාව ප්‍රාර්ථනාව සකස් වෙන විදිහට, ඊට අදාළව කර්මත් සකස් වෙනකොට උපදිනවා ඊට අනුව. බලන්න සංසාරේ දිහා කොයි තරම් භයානකයිද කියලා. ඉතින් ඒ නිසා දැන් සමහර වෙලාවට අපි කියනවා කට්ටියට බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න කියලා කියනවා. සරණ පිහිටන්නේ දෙවිවරු ගැන, ගුප්ත විද්‍යාව ගැන, ඒවා දේවල් ගැන ඉක්මනට විශ්වාසයේ භක්තිය පිහිටනවා. තුනුරුවන් ගැන ඒ තරම් පිහිටන්නේ. ඇයි මේ සංසාරේ අපි දේවදාසියෝ වෙලා අප්‍රමාණ වෘත රැකලා ඔවුන්ට දාසකමට ප්‍රතිඥා දීලා? ඔය ඉන්දියාවේ තියෙන සමහර පූජාවලදී
මේ ගව් ගණන් යදුන් ගණන් පා ගමනින් ඇවිල්ලා අපි දැකලා තියෙනවා පාරේ කලන්ද දාලා වැටෙනවා කකුල් වලින් ලේ ගලනවා ඒ මිනිස්සු වෙන යාත්‍රාව ඒ වගේ ඇවිල්ලා යදුන් ගණක් අර දෙවියන්ගේ නම කිය කියා ඇවිල්ලා ඒ දෙවියන්ගේ දෙවල ඉදිරියා ඉදිරියේ සිහිසුන්ව වැටෙනවා මම දාසිය මම දාසයා කියලා උපනෝපන් ජීවිතේ මේ ප්‍රාණය දේව ඔබට පූජා කරනවා කියලා දෙවියන්ට පුදනවා ඔය වගේ කෙනෙක් වෙන පුණ්‍ය සංස්කාරයක් මුල් කරගෙන ලංකාවේ ඉපදිලා මහාන වුණා කියන්නකෝ තිසරණේට හිත දෙන්නේ ආයෙත් අර දෙවියන්ගේ දාසකමට දෙවුලක් දාන්න වෙනවා ඔන්න ওই විදිහට තමයි තමන්ගේම ප්‍රාර්ථනා තමන්ට හරස් වෙන්නේ තමන්ගේම ප්‍රාර්ථනා තමන්ට හරස් වෙන්නේ මේවා දිහා බලනකොට මේ වසංගත පසක තැබේවා මේ හිත ඇතුලේ කොයිතරම් මෝඩකමක් කළාද අපි මේ මිනිහා එපා කියනවා වෙන මිනිහෙක් හම්බ වෙනවා ඊට පස්සේ දරුවන්ගෙන් බැටකන අම්මා අටපිරිකර පුද පුදා චෛත්‍ය වැඳ වැඳ කඳුළු සලසලා කියනවා බුදුරජාණන් වහන්සේ උපනූපන් ජීවිතයකට දරුවෝ එපා ඔන්න පැතුවා තවත් සංස්කාරයක් මුල් වෙලා ඊළඟ ජීවිතේ උපදිනවා දරුවෝ නැහැ ඉතින් දාන්තසයන්ක ළඟමනේ පැතුවේ දරුවෝ එපා කියලා ඒ මහසෑය ළඟ මාය ගිහිල්ලා පතනවා දරුවෝ ඕන කියලා සාස්ත්‍රුණාංශ ජීවමානෝ බලාගෙන ඉන්නවා නම් මේ මිනිසුන්ගේ විගඩම් පෙනේවි පිස්සෝ ටිකක් වගේ පිස්සෝ ටිකක් වගේ එක ජීවිතයක ඕන කියලා පතනවා එක ජීවිතයක එපා කියලා පතනවා ගෑනු එපා කියලා පතනවා ඊළඟ ජීවිතේ සෑය ළඟ වැඳගෙන බලාගෙන ඉන්නවා මට කවුරුත් කැමති නැහැ මට පෙම්වතියක් නැහැ මාව දාලා යනවා කියලා සෑය දිහා බලපත හිතා හිතනවා අනේ ඇයි ස්වාමීනි මාව තනිකඩ වුණේ ඔය සෑය ළඟමයි කලින් ස්ත්‍රීන් එපා කියලා පැතුවේ ජීවමානව නම් මේ සෑය කතා කරයින බෝධින් වහන්සේ කතා කරයින අපේ කම් පුරා කියයි උඹ පිස්සෙක් කියලා අපේ කම් පුරා කියයි උඹ පිස්සෙක් කියලා එක ජීවිතයක පතන දේ තවත් ජීවිතයක එපා කියනවා තවත් ජීවිතයක එපා කියන දේ තවත් ජීවිතයක ඕන කියනවා මේකනම් පුදුම සංසාරය මේක පුදුම සංසාරය දැක්කද අපේ ජීවිතේ කැරකි කැරකි ඇලහැප්පෙන් වලට ලක්විවි යන හැටි අපිට සංසාරේ පේන්නේ නැහනේ අපිට සසර පේන්නේ නැහනේ මේ ධර්මයේම හැසිරিলা මේ ධර්මයෙන් දුලම හිත දිනු කළ යම් කිසි කෙනෙක් පුබ්බේ නිවාසානුස්මති ඥානේ පැද්දුවේ ඉපැද්දුවොත් අන්න ඔහුට නම් පෙනේ තමන් සංසාරේ කරපු මෝඩකම් අපි කරපු ප්‍රාර්ථනා ඉතින් දැන් උනත් අපි කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න දැන් අපි කියමු අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සිංහනාදයක් කළා ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න කියලා එහෙම සිංහනාද කර කර යද්දී ඒ සිංහ හඬ ඇයි මේ මිනිසුන්ට වදින්නේ නැත්තේ ඇයි මිනිසුන්ට මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න බැරි ඒකට හේතුව තමයි මාසිය ගණන් සංඝයාට දම් බෙද බෙදා චෛත්‍ය අතින් හද හදා ගරා වැටුණු සෑයවල් පිළිසකර කර කර ඔබ හිතන්න රුවන්වැලි සෑය ගරා වැටලා තියෙද්දි ආපව් හදද්දි මිනිසු පැතුවේ මොකද්ද මෙතේ බුදුන් දකින්ද මෙතේ බුදුන් දකින්දයි පැතුවේ දැන් අපි කියනවා ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න කියලා. ඒක යන්නේ නැහැ හිතට. ඇයි මේ හරස්ුනේ මොකද්ද? ප්‍රාර්ථනා.
එතකොට පැතුවේ මෙතේ බුදුන් දකින්න ආසයි. දේවදත්ත බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද? ඊළඟට කෝකාලික බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද? ඊළඟට චින්චිමානිකාව දන්සභා මණ්ඩපයට ආවේ බුදුන් දැක්කේ නැද්ද? බුදුන් දකින්න පැතුවා ධර්ම අවබෝධය නෑ. එහෙනම් ඒ ප්‍රාර්ථනාවෙත් සිදුරක්. ඒ ප්‍රාර්ථනාවෙත් සිදුරක්. චෛත්‍ය ඒකයි ගෞරවයෙන් යන්න කියන්නේ ධාතු සෑයක් ළඟට. ධාතුන් වහන්සේලා වඳිනකොට, බෝධින් වහන්සේලා වඳිනකොට, ස්තූප වඳිනකොට, මහා පින්කම් කරනකොට කල්පනාවෙන් ඉන්න ඕන පින්වතුනි. අම්මයි දුවයි ධාතු සෑයක් වඳින්න ගියා. යනකොට මල් ආසනේ රොඩු කහට වැටිලා පරමල් තිබුණා. අම්මා පරමල් ටික මෙහෙම අයින් කරලා කිව්වා, දුවට කිව්වා, හිටපන් මං ගිහලා වතුර ටිකක් අරන් එන්න. ඒක දුවගේ හිතට ඉච්චර ගියේ නෑ. කෙල්ල ඉතින් ලස්සන බුදුගුණ කවි ටිකක් කිය කිය අර ගෙනාපු මල් ටික ආසනේ තිබ්බා. බුදුගුණ කවි කිය කියා තිබ්බේ. දැන් අද වුණත් කවියක් අට පාඩම් පුංචි දෝනි මල් තියන්න පුළුවන්. මේ මල මම නෙලා ගත්තේ මගේ මල් වත්තෙන් කිය කියක් තියන්න ඉඩ තියෙනවා. ඉතිවිසෝ ගාථාව කියාගෙන කිය කියක් තියන්න ඉඩ තියෙනවා. අදටත් නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි කිය කියා මල් ටික තියන්න ඉඩ තියෙනවා. අදටත් දෝනි බුදුගුණ කවි කිය කිය තමයි මල් ටික තිබ්බේ. මල් ටික තියා ලස්සනයි මල්. එතකොට මෙයාට හිතුණා, මේ පිනෙන් මට උපනූපන් ජීවිතේ අනිත් අය උමතු කරවන රූපයක් ලැබේවා. කෙල්ලට හිතුණානේ කවුරු හරි ගියපු එකක් හරි අහලා වෙන්නේ, අනේ යාව දැක්කම උමතු වෙනවා කියලා කියනවනේ මහා මිනිස්සු. ඒව පුංචි කෙල්ලට ඇහුණා. පුංචි කෙල්ල පැතුවේ ඒක. ඊට පස්සේ මොකද උනේ, අම්මා එනකොට මල් ටික තියලා කිව්වා, වසලින් මං කිව්වනේ එනකල් හිටපිය කියලා. ඉතින් කෙල්ල කිව්වා, දැන් මං වසලිනම් අම්මත් වසලිනි කිව්වා, මම වසලිනම් උඹත් වසලිනි කිව්වා. නුදුකින් මෙහෙම කෙල්ලු කියලා අම්මා පැන් ඉස්සා. එච්චරයි. ඒ දෙන රණ්ඩු වුණෙත් නෑ. ඉතින් යාට මල් පූජා කළ වැඳලා ආවා. බුදුන් ඉදිරියේ මල් පුදා චේතනාවත් එක මොහෝ වූ චේතනා ශක්තිය, ප්‍රාර්ථනා ශක්තිය අම්මාට වසලී කිව් නිසා ඉපදුනා වසල කුලෙයි. ලස්සන අන්න ඇගේ සිත් උමතු කරනවා. ඇගේ නම ස්වර්ණ තිලකා. ස්වර්ණ තිලකා. ඒ ගමේ කිසිම ගොල්ලෙකුට කැමති නෑ කෙල්ල. එච්චර ලස්සන නිසා එයා ආස රජ කෙනෙක්ගේ බිසවක් වෙන්න. නමුත් වසල කෙල්ලෙක්. එනිසා පාරේ අද්දිනුත් ඈ සලුවෙන් මොහුන වහගෙන යන්නේ. ගෙදරින් වැඩි යන්නේ. ගමේ හිටපු ප්‍රධානම ඒ වසල ගමේ ප්‍රධානියාගේ පුත්‍රයා යෝජනාවක් දැම්මා. ඊට පස්සේ කිව් ඒ යෝජනාවට මෙයා තරේ සැරපරස ප්‍රතික්ෂේප කළා. කොල්ලගේ හිත රිදුණා. ආ හිටපන් කියලා රජ මාලිගාවට ගියා. රජ මාලිගාවට ගිහිල්ලා රජ්ජුරුව ඉදිරියේ කියා හිටියා, රජතුමනි මේ වාගේ කෙල්ලෙක් ඉන්නවා ස්වර්ණ තිලකා කියලා. රජ කෙනෙක්ගේ බිසවක් වෙන්නයි කැමති. ඒ කියන්නේ රජවරු වසල කුලයේ අය මාලිගාවටවත් වැද්දා ගන්නෙ නැති තරම්. මෙයා ආවෙත් පණිවිඩයක් කියන අදහසින්. ඒ නිසා ඒක දැනෙන්නත් එක තමයි තමන්ගේ ඇඟිල්ලේ තරමට ඉදෙමෙන් නැති එකට රජ්ජුරුව දඬුවම් කරાવી කියන අදහසින් අර කොල්ල පණිවිඩය දුන්නේ. රජ්ජුරුව කිව්වා, හිටපන් හොඳ වැඩක් කරන්න. අපේ පුරෝහිත බ්‍රාහ්මණයා, මට බමුණගේ නම මතක නැහැ, ඒ අය ස්ත්‍රියට කැමති නැහැ. රජතුමාගේ පුරෝහිත බමුණා ස්ත්‍රීන්ට කැමති නැහැ.
කොච්චරද කියනවනම් පාරේ යනකොට රජ මාලිගාවට යනකල් පාරේ දෙපැත්තේ ස්ත්‍රීන් ඉන්න බෑ. කලින්ම වෙනම සේනාවක් යවනවා. සඳුන් කිරිපැන් පාරට ඉහිනවා ස්ත්‍රීන්ට පෑගිච්ච කිලිටු පාරේ මං යන්නේ නැහැ කියලා. එච්චර ගෑනු එපා වෙලා. ඊට පස්සේ සඳුන් කෙල්ලෙක් බැරි වෙලාවත් ස්ත්‍රියක් දැක්කොත් එහෙම සඳුන් කිරිපැන් වලින් ඇස් දෙක හොදනවා. නොදැකිය යුතු දෙයක් දැක්කා කියලා. ඒ වගේ තමයි මේ බ්‍රාහ්මණයා රාජසභාවට එන්නේ. ඒ බ්‍රාහ්මණයා රාජසභාවට එන දවස්වලට ස්ත්‍රීන්ගේ නඩුවත් විභාග කරන්නේ නැහැ. ස්ත්‍රීන්ගේ නඩු විභාග කරන දවස්වලට බ්‍රාහ්මණයා කැඳවන්නෙත් නැහැ. රජුරුව කිව්වා ඔය කෙල්ල පුළුවන් නම් ඔය අපේ පුරෝහිත බ්‍රාහ්මණයාට විවාහ කරලා දෙන්න බමුණු කුලෙනි කිව්වා. ඊට පස්සේ ඔය පණිවිඩේ ගියා. එතකොට දැන් මේක හාහූ ගාගෙන ගියා රාවපති රාව. එතකොට ප්‍රදේශ රජවරුන්ට ගියා රොඩි ගමේ ඉන්නවා ඒ ලස්සන කෙල්ලෙක් රජකුමාරවරු පතනවා කියලා. ඊට පස්සේ අර බමුණට රාජ නියෝගින් විවාහ කරන්න කෙල්ල ගෙන්නගෙන යනවා බමුණගේ ගෙදෙට කියලා පැතිරිලා ගියා. රාජකුමාරවරු මේ මාන්නංකාර කෙල්ල කවුද කියලා බලන්න රාජ්‍ය පහකින් කුමාරවරු ඒ මාවතට ඇවිල්ලා හිටියා. මාන්නකාරී කවුද කියලා බලන්න. ඒ මාන්නකාරී කවුද කියලා බලන්න හදනකොට ඒ යන පාරේ අර ස්වර්ණ තිලකා වස්ත්‍රයේ මෝනේ මෑත් කළා රාජකුමාරයෝ දිහා බැලුවා. බලනකොට ඇඟ පිච්චිලා ගියා. හිත උමදුනා. රජ කුලයෙන් අපිට නීති දාලා තියෙනවා වසලයක් බඳින්න එපා කියලා. මේ වාගේ සුන්දර ලලනාවක් නැති මාගේ ජීවිතේ කුමටද කියලා ඉන්දියාවේ පින්වතුනි එදා රාජකුමාරවරු පස් දෙනෙක් තමන්ගේම කඩුවෙන් තමන්ගේම බෙල්ල කපා ගත්තා. මෙයාව බඳින්න බෑ කියන නීති ඉදිරියේ බඳින්න බැරි ශෝකෙට කු රාජකුමාරවරු පස් දෙනෙක්ගේ ගෙල සිඳුනේ ස්වර්ණ තිලකා කරපු ප්‍රාර්ථනාව. ඊට පස්සේ අර ස්ත්‍රීන් පෙන්නෙන්න බැරි බ්‍රාහ්මණයා ඉන්නේ ඒ බ්‍රාහ්මණයාගේ නිවසට මෑව අරගෙන ගියා. ස්ත්‍රියක් කියලා කියනකොටම තූ තූ කියලා කියලා ගැහුවා. නෑ බ්‍රාහ්මණයා රජතුමාගේ නියෝගයෙන් ආවේ මොහොතක් බලන්න. ඊට පස්සේ නෑ නෑ කියලා කිව්වා. වදෙන් පොරෙන් බ්‍රාහ්මණයාට පොඩ්ඩක් ඈගේ නෙත්සඟල පෙන්නුවා. ඈගේ නෙත්සඟල පෙන්නු සැනින් ඒ බ්‍රාහ්මණයාගේ ඇරුණ නෙත් වහගන්න බැරුව ගියා. ඇරුණ කට වහගන්න බැරුව ගියා. බ්‍රාහ්මණයා උමතුණා. ඇයි ඈ පැතුවේ එහෙමයි. බ්‍රාහ්මණයා උමතුණා. උමතු වෙලා ඈම මට ඕන ඈම මට ඕන ඈම මට ඕන. ඊට පස්සේ දඟ ඉන්නයි කියනවනේ බමුණුම් අපි බ්‍රාහ්මණ කුලේ ඒ නිසා මෙහෙමයි මෙතන කුල ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම කිසිවකට අහන්නේ නැහැ. ඒ නිසා ලොක්කෝ වගේ මම නම් ඕවට නැහැ අරක නැහැ මේක නැහැ කිය සමහර අය සෙල්ලම් දාගෙන ඉන්නවා. හරි රූපයක් ඇහැට මුනිච් වෙච්ච ගම සුන්නත් දූලි වෙලා යනවා. නිසා මොකට කට ඉස්සර නොකරගෙන ඉන්න එක හොඳයි. ඊට පස්සේ මොකද උනේ බැරිම තැන විවාහ කරලා දුන්නා. ඒ පුරෝහිත බ්‍රාහ්මණයා තමයි සියලු රාජ්‍යවල රාජකුමාරවරු ඇමති කුමාරවරුන් උගන්වන්නේ. කසාද බැන්ද දවස ඉඳලා මාස හතරක් මේ එළියට එන්නේ බ්‍රාහ්මණයා මාලිගාවේ. දැන් මාස හතරක් ශිල්ප ඉගෙන ගන්න නැහැ ශිෂ්‍යයන්ද. ශිෂ්‍යව කල්පනා කළා මේක හරියන්නේ නැහැ. අපි ඔය උපක්‍රමෙන් ස්වර්ණ තිලකම් මරමු. ඕක නිසා මේ ඔක්කොම. දැන් පුරෝහිතයන් මරලා හරියන්නේ නැහැ ශිල්ප ගන්න කාගෙන්ද. ඊට පස්සේ පුරෝහිතතුමා මොන ගහින්ද ශිෂ්‍ය ඔක්කොම ඇවිල්ලා පණිවිඩයක් ඇව්වා. ඊට පස්සේ ඕන්නේ ඇයි මොකද කියලා ඇව්වා.
ඔබතුමත් ඔබතුමාගේ බිරිඳත් වීදියේ සංචාරය කරනවා බලන්න බොහෝ දෙනා මනාපව සිටිනවා බමුණා ඉතින් බමුණු මාන්නේ අගේ අගේ පුත්‍රය කියලා මේ වීදියේම සොළොස් කලයක් රාපවලා සැඩ ඇතෙක් වීදියේක බැඳලා තිබ්බා ස්වර්ණ තිලකා එන්නකොටම අත්තරේ පාරේ එනකොටම අත්තරියා ඇතා දූවිලි නංවගෙන ඇවිල්ලා ස්වර්ණ තිලකා ළඟට ඇවිල්ලා ඇතා බමුණට හපා ඇතාටත් පිස්සු ඇදුණා ඇතා හොඬ වැල දාලා ඇය වැළඳගෙන පිටේ තියාගත්තා ඇතත් මේ ගැහණිය උළු තියාගත්තා ප්‍රාර්ථනාවල මේ සද්ධර්ම ලංකාරි තියෙන්නේ පතන් එපා හීන දේවල් කියලා ඊළඟට ආයේ වෙනම මෙහිුමක් දියත් කළා ඇතාගේ පිටින් ස්වර්ණ තිලකා බස්වා ගන්න එදා රාත්‍රියේම කුමාරවරු කතා වෙලා මාලිගාවට පැනලා ස්වර්ණ තිලකා පෙති පෙති වලට කපලා දැම්ම මහා විනාශයක් ඇති වුණාද ඇස් මල ශෝකෙන් බ්‍රාහ්මණයාද මිය ගියා ප්‍රාර්ථනාව කරස් වෙච්ච හැටි දැක්කද පතන් දෙපා සමහර අය රූපේ කටහඬයි පතනවා රූපේ කටහඬයි නිසාම විනාශ වෙනවා ඉංගි බිංගි දඟරවලට කට්ටිය පතනවා දැන් ඔය එක එක සුපර් ස්ටාර් වල චූටි ළමයි කෙල්ලෝ කොල්ලෝ නටනවා ආසාවට අනිත් අයත් අහිතේ ඒ ප්‍රාර්ථනාව වඩනවා අනේ මටත් මෙහෙම විදුලියක්සේ රූ රැසේ අඳිනා ලෙසේ අත් දෙල දිදී විදුලිය පබා වගේ නටන්න ලැබේවා කියලා එතකොට උපනෝපන් ජීවිතෙන් අලංගනක් කොල්ලෙක් වෙලා ඉපදුනත් එයාට සිටු කුලේ ඉපදුනත් රජ කුලේ ඉපදුනත් නටන්නම තමයි හිත යන්නේ එතනින් එහාට හිත වැඩ කරන්නේ ප්‍රාර්ථනා ප්‍රාර්ථනා ඒ නිසා පින්වත්නි මේ විදිහට ජීවිතයේ ප්‍රාර්ථනා වලින් යද්දී මනුස්සයාට බාධා කරන හැටි ඒ නිසා මෝඩකම් වලට සංසාරේ තම තමන්ගේ විච්ච මෝඩකම් වලට දැන් මොකද කරන්නේ දැන් ඊළඟ උත්තරයකුත් දෙපැයි දැන් කොච්චර උදාහරණ වලින් කිව්වත් දැන් තමන්න මතක් වෙනවා මමත් ඔහොම කළා තියෙනවනේ මමත් ඔහොම කළා තියෙනවනේ කියලා දැන් උත්තරයක් බලමු මේකට ඒ තමයි පින්වත්නි ඒකටත් මම වෙච්ච සිදුවීම් කියන්න මේ ප්‍රශ්නේ ජයගන්න ඒ කියන්නේ මේ මෝඩ ප්‍රාර්ථනාවල තියෙන භයානකකම ධර්මයේ අහද්දි දැන් හිතෙනවනේ අපිට දැන් වැඩි ඕනේ මේ නෝන වැදින බෝසත් කතා 44 වෙනි පොතේ තියෙනවා ලස්සන ජාතක කතාවක් ගත පඬිත ජාතකය කියලා රජ කෙනෙක් මල්ලවපොරකාරයෙක් මරද්දී මල්ලවපොරකාරයා වෛරයක් ඇති කරගත්තා උපනෝපන් ජාතිය මං ඔබව මරනවා කියලා ඇත්තටම මේ මල්ලවපොරකාරයා යක්ෂයෙක් වෙලා ඉපදිලා අර මුළු පවුලම විනාශ කරනවා ගත පඬිත ජාතකයේ තියෙනවා 44 වෙනි පොතේ. ඒ වගේ සමහර අය වෛරයට කියන්නේ මම මැරුණත් උඹ උඹ ඉන්න තැනට එනවා. මම මැරුණත් එනවා ණයෙක් වෙලා එනවා මම පලි ගන්නවා. මේ වගේ වත්තිසෙන් භයානකයි. කවුරු හරි ඒ වගේ දේවල් ඔබට කියලා තියෙනවා නම් මම ඔබෙන් පලි ගන්නවා උපනෝපන් ජීවිතේ කියලා. තව කතාවක් තියෙනවා මේ මතක් වුණා මට මේ ප්‍රාර්ථනාවල තියෙන භයානකකම මම මීට කලිනුත් ওই විස්තරي කියලා ඇති ඉස්කෝලේ යන කාලේ ළමයි ටික වට වෙලා කෙල්ලෙකුට විහිළු කරනවා ඊට පස්සේ මේ කෙල්ල ගොඩාක් එකෙන් පීඩා විඳ විඳ හිටියේ එතකොට එක කොල්ලේ නිතර විහිළු කරනවා මේ කෙල්ලට හොඳටම තරහා ගියා තරහා ගිහිල්ලා කිව්වා මං ඔබට ශාප කරනවා මං ශාප කරනවා මං ශාප කරනවා තොට ඉපදින දරුවෝ විරූපී වේවා කියලා ශාප කළා ගොඩාක් ශාප කළා ඊට පස්සේ ඔන්න මේ ගෑනු ළමයි ඉගෙනගෙන කියාගෙන හිටිය පස්සේ කාලෙක යෝජනාවකින් විවාහ වුණා
විවාහුනේ අර කොල්ලත් එක්කමයි. සසර දිහා බලන්න මෙයාට එක ගානක් නැතුනේ ඉස්කෝලේ යන කාලේ අවුරුදු 4 5ක් ගිහිල්ලා එයා රස්සාවක් කරන් පස්සේ විවාහ වුණේ යත් එක්කම. ඕන දරුවෝ ඉපදුණා. ඒ ඉපදුණ දරුවෝ විරූපී. දැන් අපි දවසක වැඩසටහනකට යනකොට චිට් එක ලියලා එවලා තිබ්බතින් හිතා ගන්නත් අමාරුනේ. එහෙනම් මං කව මේකේ ලියලා එවලා තියෙන කෙනා ඉන්නවා නම් ඇවිල්ලා මුණ ගැහෙන්න. දරුවෝ 3 දිනත් එක්ක ඇවිල්ලා මුණ ගැහුණා. මම බැලුවා ලස්සන ළමයි 3 දෙනෙක්. අම්මට පේන්නේ කැතට. ළමයි 3 දෙනා ලස්සනයි. අම්මට පේන්නේ කැතට. ඒක අපිට කර්මයක් විදිහට දැන් මන් සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ තමයි දැන් අර පරණ සිද්ධි අම්මට මතක් වෙනවනේ. මතක් වෙන නිසා අම්මට නිතර නිතර මානසිකව මේක බලපාලා ඇති. ඉපදින දරුවා කැතවිද දන්නේ නැහැ. කැතවිද දන්නේ නැහැ කියලා. ඒ දුර යම්මගේ මානසික ස්වභාවය නිසා ලස්සන ළමයි කැතට පේනවා. ඇයි ඉතින් ආදරේ රාගේ වැඩි වුණාට පස්සේ කැත අය ලස්සනට පේන්නේ? ආච්චිලා තරුණයි වගේ පේන්නේ. නේ? ඒ නිසා මේකත් වෙන්න පුළුවන්. නමුත් කර්මාන රූපයි. එතෙන්ද හිත හැදුනේ දාන සාප කරපු නිසා. භයානකයි මේවා. ඊළඟට සමහර වෙලාවට ඕකුන්ට පරම්පරා පිටින් විනාශ වෙන්න ඕන කියනවා උන්ගේ මමට කරපු දෙයට කියලා සාප කරනවා. සමහර ඊළඟ ජීවිතේ සාප කරපු කෙනාගේම බිරිඳ වෙලා උපදිනවා සාප කරපු කෙනා. එතකොට එයාලගේ පරම්පරාව තමයි විනාශ වෙන්නේ. කොහොමද? ඒ නිසා මේ හිස් ප්‍රාර්ථනා රාගේ මුල් කරගෙන ద్వේෂේ මුල් කරගෙන මේ කරන ප්‍රාර්ථනාව අපිට බාධා පිනසම පවතිනවා දුක පිනසම පවතිනවා. මේකෙන් නිදහස් වෙන්නේ කොහමද? ඒකට ඕන පින්වත්නි ඉස්සල්ලාම මේ ස්වභාවය තේරෙන්න ඕන. ඔන්න ඔබට තේරුණා යම් විදිහකට. දැන් මොකක්ද ඊළඟට කරන්නේ? ඊළඟට කරන්න ඕන චිත්ත ශක්තිය උන මට මේකෙන් නැගිහිටින්න ඕන. මට එක්තරා ආරණ්‍යයක මහරවෙන්ඩ ආපු ළමයෙක්ගේ විස්තරයක් අහන්න ලැබුණා. ඒ තමයි මේ පුතා බනහලා කොමාරි සසර දුකෙන් නිදහස් වෙනකොට අම්මලා කියලා එනං අර ආරණ්‍යයට ගිහිල්ලා මහණ වෙන්න. නමුත් මෙයා කලින් කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා. මට මේක සිද්ධ වෙලන් කොච්චර අවුරුදු ගානක්ද කියලා මතක නැහැ. ටිකක් අවුරුදු ගානක් වෙනවා ඇති දැන් වෙනකොට. ඊට පස්සේ දැන් කෙල්ලට ආරංචි වුණා අරයා මහණ වෙන්න ගියා. ඊට පස්සේ මහණ වෙන්න ගියා කියලා ආරංචි වුණාට පස්සේ මේ කෙල්ල හොයාගෙන ගියා ආරණ්‍යයට. අර කොල්ලා ගහක් ගහක් ගානේ හැංගුණා අර කෙල්ලට මුණිච්ච වෙන්නේ නැතුව. එන් කෙල්ල කොල්ලට ඕන නිදහස් වෙන්න දැන්. කෙල්ලට ඕනේ එහෙම බෑ. ඔය අපි දෙන්න එකටයි ආදරය කළේ. එකට ආදරය කළා ඔයාට තනි තීරණ ගන්න බෑ. කෙල්ල එහෙමයි කිව්වේ. ගෙවල් වලට කිව්වා අපි දෙන්න ආදරය කළා. ඔයාගේ පුතාට තනියෙන් මහාන වෙන්න බෑ. එහෙනම් දෙන්න මේක තන මහාන වෙමු. හොඳට තියේ. දෙන්න මේක තැනට මහාන වෙමු. එහෙම නැත්තම් බෑ. ආයෙ කොල්ල හොයන් ගියා. ආයෙ කොල්ල හැංගුණා. කෙල්ල ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මෙතන ඇඟේ කටුවකින් සිදුරු කරගෙන ලේ අරන් කොලේක ලිව්වා මං ඔයාට ආදරේ ආදරේ ආදරේ. ඔයා නැතුව මට ඉන්න බෑ. මං ඔයා පිටිපස්සෙන් එනවා 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 එනවාමයි කියලා ලේ වලින් ලියලා එතනම බිල්ලි වෙල දාගෙන මැරුණා. කොහොම ප්‍රාර්ථනාවක්ද? ඔය විස්තරේ ඔය විදිහටම කොල්ලට ආරංචි වුණා. ඒ වාගේ තැනක කොන්ද කෙලින් තියාගන්න ඒ කොල්ලට කොච්චර හයියක් තියෙන්න ඇතිද? කොල්ලා කිව්වා උඹ මගේ පිටිපස්සෙන් එනවා නම් උඹට මා ළඟට එන්න බැරි ජීවිතයක් මං හදා ගන්නවා. පෙරටත් වැඩිය සිල්වත් වුණා. සද්ධාව ගොඩාක් දියුණු කරගත්තා. බණ භාවනාවට යොමු වුණා. සද්ධා සීල සුත තියාග ප්‍රඥා ගුණධර්ම දියුණු කරගන්න ගත්තා. අසෝපීන් ගොඩාක් පොත් ගෙනියලා ආරන්නේ කියවන්න ගත්තා. අනිත් අයට ධර්මයේ කියන්න ගත්තා. චෛත්‍ය බෝධි තමන්ගේ අතින් හදන්න මහන්සි ගත්තා. ගොඩාක් පින් කළා. අදට තියෙනවා.
කොන්ද පන නැති ලාමක චරිතයක් නම් මානසිකව වැටෙනවා. ඇයි තමන් ආදරය කරපු කෙල්ලනේ. නමුත් ওই ප්‍රාර්ථනාව භයානකයි අර කෙල්ලගේ. සමහරට ඈ යක්ෂණියක් නම් පන්නනවා. තව වෙනත් භූත ජීවිතයක් නම් පන්නනවා. සමහරට අර වෛරේ ක්‍රෝධේ ඒවත් එක සමාජාවලට නිරේ හරි ඉපදෙන්නේ නැති. තවත් කාරණාවක් කියන්න ඕන. ඔය වගේ මේ ජීවිතේ නම් සමාජාවලට පතලා නැතුව ඇති. සංසාරේ එකටින්ද පතපු අය සමාජයට දැන් නිරේ නැන් තිරිසන් ලෝකේ කොයි හරි ඈතක මූණට මූණ මුණිච්ච නොවිච්ච නිසා හරස්ුන්නේ. හැබැයි මුණ ගැහෙන දවසක් එනවා. ඊට කලින් මේකෙන් නිදහස් වෙන්න ඔය සියලුම දේවල් තියෙන මනුස්ස ලෝකෙන් පහළ. ඒ නිසයි කියන්නේ ශ්‍රද්ධා උපද්දවගෙන සීලය උපද්දගෙන ශ්‍රුතය දියුණු කරගෙන ත්‍යාගය දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන මනුස්ස ලෝකෙ ඉක්මවා යන්න කියලා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම පහ තමයි මනුස්ස ලෝකෙ ඉක්මවා යන ගුණධර්ම. සේක බල සත්පුරුෂයන් අතරට යන පුණ්‍ය කර්ම. ඉතින් ඒ නිසා මේකට දෙන්න තියෙන විසඳුම මේකයි. කරපු ප්‍රාර්ථනා නෑ කියලා අපිට කියන්නත් බෑ. දැන් මේ වෙනකොට සකස් වෙලත් ඉවරයි. අද ඉඳලා ධාතු සෑයවල් වැඳ වැඳ බෝධින් වහන්සේලා වැඳ වැඳ යම් පූජාවක් තියෙනවා නම් එතන නිවනම පතන්න මට දුකෙන් නිදහස් වෙන්නම මේ පින් උපකාර වේවා කියලා. එක පුතෙක් චෛත්‍යයකට ගැඩොල් ඇද ඇද පතනවා මට කවදා හරි ඇපල් ෆෝන් එකකුයි හොඳ කාර්යකුයි ගන්න ලැබේවා කියලා. මගේ ජීවිතේ එකම ප්‍රාර්ථනාව ඒකයි කියලා කියනවා මගේ කනටම ඇහුණා. හරිනේ ඉතින් ඇපල් ෆෝන් එකකුයි හොඳ කාර්යකුයි හම්බුනම හරිනේ. තව එක පුතෙක් පතලා තිබ්බා මන් නිවන් යනවා නම් යන්නේ එයත් එක්කමයි. එයා මට ඕන. හැබැයි යාතාව මට ආදරේ නෑ. මේ කොල්ලන්ගේ ඔළුවල වැඩ කරන ඒවා. නමුත් දන්නේ මේ මේ ප්‍රාර්ථනා මේ සිතිවිලි බහුල බහුල වශයෙන් වැඩිම තමන්ට යම් දවසක හානි පිණිස පවතිනවා කියලා. ඊට පස්සේ ඔන්න ඕන හොඳ ප්‍රාර්ථනා. සත්පුරුෂ ඇසුර මට ලැබේවා. සත්පුරුෂයන් ළඟ ධර්මය අවබෝධ කරන්න ලැබේවා. මේ දුකෙන් නිදහස් වෙන්න ලැබේවා. උතුම් ප්‍රාර්ථනා. ඒ වගේම ධර්මයේ දන්නේ නැති කාලේ මම මෝඩ ප්‍රාර්ථනාවක් කළා නම් අද මේ ධාතුන් වහන්සේලා වැඳපු ධර්මයේ අහපු මේ පින්කම් කරපු පින් බලෙන් මට මෝඩ ප්‍රාර්ථනා ඕනේ නැහැ. මට සසර දුකින් නිදහස් වීම ඕන. ඊළඟට මම ජීවිතේ ප්‍රශ්න ප්‍රඥාවෙන් විසඳ ගන්න කෙනෙක් වේවා. ඔන්න හොඳ ප්‍රාර්ථනා. මහා බෝධිසත්වයෝ සීකල්ලා තියෙනවා සංසාරේ මා නිසා තවත් කෙනෙකුට පීඩාවක් නොවේවා. සංසාරේ මාගේ සිත තුළ බන්ධනය බැඳීම ස්නේහය ප්‍රේමය බලවත්තු පිහිටන් දෙපා කියලා පතලා තියෙනවා. සාරිපුත්ත උත්තමයන් වහන්සේ සංසාරේ පතලා තියෙනවා උපනෝපන් ජීවිතේ මට සුරාවක් එපා කියලා. සාරිපුත්ත උත්තමය සුරා වළඳලා නැහැ. සංසාරේ එක ජීවිතයක වැරදිලා සුරා බීලා ඉරිසියාව හටගන්න එපා කියලා සාරිපුත්තයන් වහන්සේ සංසාරේ පතලා තියෙනවා. එදා පටන් නිවන් දකින ජීවිතය දක්වා ඉරිසියාව ඇති වෙලා නැහැ. ඒ නිසා කෙලෙස් වලින් මාව බැටකන්න එපා කියලා පතන එක කොයි තරම් හොඳද. මාව දවන රාගයෙන් මට නිදහස් වෙන්න ඕන කියලා පතන එක කොයි තරම් හොඳද. මේ මාව පුච්චන ද්වේෂයෙන් මාව නිදහස් වේවා කියලා හිතන එක කොයි තරම් හොඳද. පවුලේ ප්‍රශ්න නම් ස්වාමියාගේ ප්‍රශ්න නම් බිරිඳගේ ප්‍රශ්න නම් දරුවන්ගේ ප්‍රශ්න නම් එයා එපා කියලා පතනවට වැඩිය මේ වාගේ පවුල් ප්‍රශ්න නිසා දුක් විඳ විඳ යන සංසාරයෙන් මාව නිදහස් වේවා කියලා පතන එක කොච්චර හොඳද. තනිකඩ කමින් බැට කනවනම් දරුවෝ නැතිකම නිසා බැට කනවනම් දරුවෝ ඉන්න නිසා බැට කනවනම් මේ විදියට බැට කන ජීවිතෙන් නිදහස් වේවා කියලා පතන එක කොයි තරම් හොඳද.
සමහරයි ඉන්නවා මට මහාන වෙන්න ලැබේවා මහාන වෙන්න ලැබේවා මහාන වෙන්න ලැබේවා කියලා පතනවා ඔය ප්‍රාර්ථනාවේ සිදුරක් තියෙනවා අද බුදුන් උපන්නේ ලංකාවේ කියන්නේ බුද්ධ ශාසනය විකෘති කරන්නේ බුද්ධ ශාසනය විනාශ කරන්නේ සිවුරු දාගත් අය නෙවෙයිද පැතුවේ සිවුරක් දාන්නනේ ඊළඟට එක අහිංසක අම්ම කෙනෙක් මාත් එක්ක කිව්වා මගේ ජීවිතේ ලොකු ප්‍රාර්ථනාවක් තියෙනවා මගේ පුතා මහාන කරන්න ඕන කියලා ඊට පස්සේ අම්මා ගොඩාක් පින් කරන කෙනෙක් මං කිව්වා අම්මා ওই ප්‍රාර්ථනාවේ සිදුරක් තියෙනවා ඔයා දැන් මැරුණොත් එහෙම ඔයා පින් තියෙන කෙනෙක් නිසා සමහරට දිව්‍ය ලෝකෙක උපදී ඒ දිව්‍ය ලෝකෙ ඉපදුනත් ඔයාගේ ප්‍රාර්ථනාව වැඩිපුර තියෙන්නේ පුතා මහාන කරන්න ඕන පුතා මහාන කරන්න ඕන නිසා ඔයා පුතා පිටිපස්සෙන් වැටිලා ඉඳී නමුත් පුතා සංසාරේ පතාලලා තියෙන්නේ මං ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා නැත්තම් මං ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියලා. ඒතර පුතාගේ ප්‍රාර්ථනාව එකක් අම්මගේ ප්‍රාර්ථනාව එකක් මේ දෙක සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා භවයෙන් භවයේ ජාතියෙන් ජාතිය අම්මන්ට ආයුෂ වැඩි පුතාට ආයුෂ අඩුයි පිටිපස්සේ මෙයි. ඒ නිසා මගේ ඉප කුසේ ඉපදෙන දරුවා මේ හැදෙන දරුවා මම මහාන කරනවා මහාන කරනවා මහාන කරනවා කියලා එහෙම එකක් ඕනේ නැහැ. මෙන්න සත්පුරුෂයෝ කියලා සත්පුරුෂ ඉන්න තැන් පෙන්වන්න. ඔබ කරන වන්දනාවට ඔබ කර දෙන දාණයට ඔබ කරන පින් කටයුතු වලට දරුව එකතු කරගන්න. දරුවන්ගේ අතින් දම් පුදන්න. බණහනකට මේ වගේ එකට ඉඳගෙන බණහන්න. ඒ දරුවා දිවක් නම් හොද්දේ රස දැනගනීවි. ඒ දරුවා හැන්දක් නම් කොච්චර හොද්දේ හැන්ද හැඳි ගෑවුනත් හැන්දට හොද්දේ රස නොදැනී. දරුවාට සංසාරෙන් ගෙනව පුණ්‍ය සංස්කාරයක් තියෙන්න ඕන. අපිට බලෙන් මේ සිවුර පුරවල හරියන්නේ නැහැ. අනිතක සිවුර පුරවපු පමණින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළා මේ සසර දුකෙන් අත් මිදෙනවා නම් සක්කාය දිට්ඨිය නැති වෙනවා නම් සිවුරක් දාගත්ත පමණින් සත්වෙක් ඉපදුන ගමන්ම කරන්න තියෙන මිනිස්සෙක් ඉපදිච්ච ගමන් සිවුරක් ඔතන එක ඇඟේ. සිවුරෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා සසර දුකෙන් ගිහියෙක් විදියට හෝ වේවා පැවිද්දෙක් විදියට හෝ වේවා සසර දුකෙන් නිදහස් වෙන්න නැත්තම් ධර්මය අවබෝධ කරගන්න නැත්තම් අන්න ඒකමයි සත්පුරුෂයෝ යම් තැනකද මාගේ උපත එතන වේවා හොඳයි මොකද සත්පුරුෂයන්ගේ ඇසුරි නුවණ දින කෙනෙක් විදියට උපදින්න ඕන අන්න ඒකයි එතන තියෙන යහපත ඒ නිසා සසර දුකෙන් නිදහස් වීමම ප්‍රාර්ථනා කරන්න. රාගයෙන් නිදහස් වීමම ප්‍රාර්ථනා කරන්න. ද්වේෂයෙන් නිදහස් වීමම ප්‍රාර්ථනා කරන්න. ඔබ යම් තැනකින්ද බැටකන්නේ රාගයෙන් වෙන්න පුළුවන්, ද්වේෂයෙන් වෙන්න පුළුවන්, මොහයෙන් වෙන්න පුළුවන්. අන්නේ කෙලෙසෙන් නිදහස් වීම පතන්න. ඒක කොයි බුද්ධ ශාසනයේද දන්නේ අපි. නමුත් ඉක්මනින් සසර දුකෙන් නිදහස් වීමට කැමැත්ත ඇති කරගන්න. ආයන දරුවනේ මේ දූලට පුතාලට කියන්නේ අනේ චෛත්‍ය ළඟ බෝධින් වහන්සේලා ළඟ රුවන්වැලි සෑය ළඟ අඟුලිමාල සෑය ළඟ මහ බෝධි ළඟ කාමේ පතන් දෙපා ඔය පතන කාමේම ඔයාලට අප්පිරියා වෙන දවසක් එනවා විවාහය කියන්නේ අර විවාහරේ තියෙනා වගේ ලස්සන ප්‍රාකාරයකින් වටවිච්ච වදකාගාරයක් වගේ ප්‍රාකාරයේ ලක්ෂණ නිසා එළිය අයට හිතෙනවා මේක ඇතුළට ගිහිල්ලා බලන්න ඕන කියලා. ඇතුළේ වද විඳින අයට හිතෙනවා අපි මේ ප්‍රාකාරයෙන් පැන ගන්න ඕන කියලා. නිසා බැඳෙන්නේ නැති අයට හිතෙනවා බඳින්න ඕන කියලා. බැඳෙ අයට හිතෙනවා කරගත්තම ඕන කියලා. ඕක තමයි සසර. නිසා ඔයාලා පතන ප්‍රාර්ථනාවම මේ ජීවිතේම ඔයාලට එපා වෙන දවසක් එනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගං නිරුච්චති හේතුන් නිසා හටගත්තදී හේතු නැතිවීමෙන් නැතිවෙලා යනවා ඒ නිසා ඔයාලගේ තරුණ කාලේ ඇතිවෙන හැඟීම් දැනින් ප්‍රේමය ඒ නිදහසත් එක්කයි ඔච්චර ආදරේ සුන්දර දැනෙන්නේ දරුවනේ නමුත් වගකීම් ගොඩාක් ඇවිල්ලා සමාජෙන් බැට කාලා යනකොට ගෑණියෙක්ගේ ස්පර්ශ වෙන එක දුකක් විදිහට දැනෙන දවසක් එනවා
විමුක්තියක් හොයන දවසක් එනවා. කාමයේ නිදහස් වෙන දවසක් හොයන දවසක් එනවා. එදාට ඔබ ස්ත්‍රීන් පැතීම කාමයෙන් පැතීම ඔබට හරස් වෙනවා. අද ඉඳලා හිතට අදිස්ථානයක් ගන්න මම කාමයෙන් පතන්නේ නෑ කියලා. කාමයේ ලැබේවි ඔබට ගොඩාක්. කාම ලෝකේ කාමයේ නොලැබී වෙන මොනවද ලැබෙන්නද? ෆෝන් එක නැමැති එකම දෙයෙන් කාමයේ ලැබේවි. කාම ලෝකේ කාමයේ නොලැබී වෙන මොනවද ලැබෙන්නද? ඒක පතන්න එපා. නික්කම්මේ පතන්න. උදුන් දේවල් පතන්න. සත්පුරුෂ ඇසුර පතන්න. විමුක්තිය පතන්න. නිදහස පතන්න. එතකොට ඔබට බුදු කෙනෙක් ළඟ ධර්මයේ අහමින් හිත ගොඩාක් සද්ධාවට පත්වෙවි. මේ කරන ප්‍රාර්ථනා සියලු ප්‍රාර්ථනා අතර බැබලී 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 තියෙවි. එනිසා මෝඩ ප්‍රාර්ථනාවලින් නිදහස් වේවා. සසර දුකෙන් නිදහස් වෙන උතුම් ප්‍රාර්ථනාවම ඔබගේ සිතේ පිහිටාවා කියලා සෙත් ප්‍රාර්ථනා කරමු. ඔබ සියලු දෙනාට සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනාම වේවා.